සම්බුදු සරණයි සිළු දෙනාටම බෞද්ධ රූපවාහිනිය බාහිර පටිගත කිරීමක් අශ්වෙන් පටිගත කරමින් මුළු ලෝකයටම සම්නිවේදනය කරන දායකත්ව ධර්මදේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම සදර්ම දේශනාව පවත්වන්නට අප කිරීම මහත් අනුකම්පාවෙන් මේ දම්සභා මණ්ඩපයේට වැඩම කොට බදාළ රත්මලාන ශ්‍රී රත්නාරාම විහාරය බොරලස්කමුව සිරිසෝනුත්තර විහාරය යන උභය විහාරාධිපති බස්නාහිර පළාත සහිත කොළඹ නවතොටුපුණේ ප්‍රධාන අධිකරණ සංගනායක කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ විශ්වාමලත් සහකාර විදුහල්පති රත්මලාන ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන සභාපති නුගේගොඩ ගංගොඩවිල සුබද්දාරාම මූලික පිරිවෙනේ කෘත්‍යාධිකාරී අධ්‍යාපනපති ශාස්ත්‍රපති පූජ්‍යපාද සූර්යගොඩ සිරිදම්ම නායක ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු සාදු 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 බොරුපන රත්මලානේ පදිංචි නිරංචලී විරසේකර මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිසයි උතුම් වූ සදර්ම දේශනාව මෙලෙසින් මුළු ලෝකයටම සම්නිවේදනය කරන්නට පින්බර දායකත්වයේගෙන කටයුතු කරන්නේ එසේනම් අප කෙරේ මහත් අනුකම්පාවෙන් මෙතෙන් සිට සදර්ම දේශනාව පවත්වන්නට ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා අවසරයි ස්වාමීන් වහන්ස සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සප්පුරිසෝ භික්කවේ සද්ධම්ම සමන්නාගතෝ හෝති සම්පුරිස භක්ති හෝති සම්පුරිස චින්ති හෝති සම්පුරිස මංති හෝති සම්පුරිස වාචෝ හෝති සම්පුරිස කම්මන්තෝ හෝති සම්පුරිස දිට්ඨි හෝති සම්පුරිස දානං දේති වාසනාවන්ත කාරුණික සුපින්වත්නි අද දින සුවිශේෂී ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමටයි බලාපොරොත්තු වන්නේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අපි හැම දෙනාගේම මෙලව යහපත පිණිස පරලව යහපත පිණිස දෙලව යහපත පිණිස නිවන් සැප පිණිස හේතු වෙනවා තථාගත ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමත් ඉතා වටිනා පින්කමක් ධර්ම දානමය පින්කම සියලුම දානයන්ට වඩා උසස් බව ශ්‍රේෂ්ඨ බව ධර්මයේ සඳහන් වෙනවා මේ පින්වතුන්ට ධර්මානුශාසනාවක් පැවැත්වීමට අද මා මාතෘකා කළේ මජ්ජිම නිකායේ උපරි පඤ්ඤාසකයේ සඳහන් වෙන
सूत्र धर्मेक कोटसा मध्यम निकाये उपरि पन्नासके सूत्र पनस दिकाक्तिबेदम ए पनस देकें पलवेनी खांडय देवदह वर्गय ए देवदह वर्गय दहवेनी सूत्रे कोटसक्तमय मा मातृकाकले ए मातृकाकले सूत्रय चुल्ल पुण्यम सूत्रय मे चुल्ल पुण्यम सूत्रय तुलिंग अपे जीवितट वेदगत्वन कारणा समुदायक पहदिलि कर देनवा प्रधान वशेन्म लौतुरा बुदुरजान वहंसे मे सूत्र देशना वसिदु कले मे समाजे यहापत पिनिसमाय उन्वहंसे पुर पसलसक पोहो दावसक वेडसिटिनवा रजगह नुवर विशाखा महा उपासिकाव विसिंग करवा पूजा करन लद पूर्वाराम विहारस्थान इदा पोय दावसक इता होदिंग संद एलिय वेटी तिबेनवा ए संद एलिय वेटी तिबेन वेलावे लौतुरा बुदुरजान वहंसे एली महानट वेडम करेडमा भिक्षुन वहंसेला विवेकीव वेडसिटनो देकला बुदुरजान वहंसे भिक्षुन वहंसेला आमंत्रणे करनवा अमतेनमा महानेने मा ओब वहंसेलागें पेनयक कहनवा असत्पुरुषया असत्पुरुषयाव हंदुनदबद नेत भाग्योतुन वहंस असत्पुरुषया असत्पुरुषयाव हंदुनान्ने ने महानेने असत्पुरुषया सत्पुरुषयाव हंदुनदबद भाग्योतुन वहंस नेत असत्पुरुषया सत्पुरुषयावद हंदुनान्ने नेत इतने बुदुरजान वहंसे देशना करनवा महानेने असत्पुरुषया पौकाराय असत्पुरुषया कुसलयं युक्तने नरक पुच्छलया कुसलयं युक्तने होंद वेड़ कराने ने नरक एक्केना नरक पुच्छलया नितरम कराने नरक वेड़ पापी वेड़ अकुसल वेड़ इस असत्पुरुषया नितरम अकुसलयट बराय ओहु लंगे तुनुरुवां पिलिबंद पहदीमक ने श्रद्धाव ने इवगेम बहुसुत बबने ओहु लंगे हुंद वचन ने हैं नरकाय असुरु कराने नरकाय माई इनसा बुदुरजानन वहंसे मे समाजे जीवात्वन पुज्जलयं देदेने पिलिबंद विवरणया मे चोल पुण्यम सूत्रे मगिन अपट देशना करनु अपि कौरुत कैमति होंद पुज्जलयाट अपि अकमति नरक पुज्जलयाट एसा होंद नरक पुज्जलयं देदेने पिलिबंदव मे चोल पुण्यम सूत्रय बोहोम लस्सनट विस्तर करनु पिंगवतुने इद विक्कवे सप्पुरिसु बुदुरजान वहांसे होंद पुच्चलयागे लक्षण पहदिली करनो होंद पुच्चलयागे लक्षण पहदिली करनवा इद विक्कवे सप्पुरिसु सद्धु होते होंद एक्केना लंग श्रद्धावति बेनवा
සද්ධාව කියන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ පිළිබඳ පැහැදීම ධර්ම රත්නය පිළිබඳ පැහැදීම ආර්ය මහා සංඝ රත්නය පිළිබඳ පැහැදීම තිබෙනවා සත්පුරුෂ උත්තමයන් ළඟ මේ බුදුබණ ශ්‍රවණය කරන ඔබ ඔබෙන්ම ප්‍රශ්න කරන්නේ ලෞතුරා බුදුරජාන් වහන්සේ දේශනා කොට වදාළ මේ සත්පුරුෂ ධර්ම අතරින් කීයක් මන් ළඟ තිබෙනවද කියලා සා ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව සත්පුරුෂයා සද්දෝ හෝති සද්ධාවන්තයි සද්ධාව පින්වතුනි බෞද්ධයාගේ ආරම්භයයි ශ්‍රද්ධාවෙන් තොරව නිවන් දකින්ට බැහැ ලෞතුරා බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා සද්ධාය තරති යෝගං මේ සතර ඕගයන් තරණය කරන්න නම් ශ්‍රද්ධාව තිබිය යුතුයි කාමෝඝ භවෝඝ දිට්ඨියෝඝ අවිජ්ජාෝඝ මේ සැඩපහරවල් හතරක් තිබෙනවා මේ සැඩපහරකට අහු වුණොත් අපිව ගහගෙන යනවා ගොඩ එන්න හම්බ වෙන්නේ නැහැ මේ සැඩපහරවල් හතරෙන් ගොඩ එන්න තිබෙන හොඳම ඔරුව හොඳම පාරුව ශ්‍රද්ධාවයි සද්ධාය තියෝඝං ඒසා සත්පුරුෂයා තුල ශ්‍රද්ධාව තිබෙනවා පින්වතුනි දවසක්දා ලෞතුරා බුදුරජාණන් වහන්සේ මහාකාශ්‍යප මහරහතන් වහන්සේ සමග ධර්ම සාකච්ඡාවක ඉදී හිටියා එතෙන්දි මහාකාශ්‍යප මහරහතන් වහන්සේ අහනවා බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස අද මේ වන විට ශික්ෂාපද බොහෝමයක්ම ඔබ වහන්සේ පනවලා තියෙනවා මුලින් පනවලා තිබුණේ ශික්ෂාපද බොහෝම ස්වල්පයයි ඒ ශික්ෂාපද ස්වල්පයක් පනවලා තිබෙන කාලයේ රහතන් වහන්සේලා වැඩි ඔබ වහන්සේ ශික්ෂාපද පනවන්න පනවන්න රහතන් වහන්සේලාගේ අඩුවක් දකින්න ලැබෙනවා මේකට හේතුව කුමක්ද බුදුහාමුදුරුවනේ කියලා මහාකාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රශ්න කරනවා. එතෙන්දී තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාශ්‍යපය මේ ධර්මයට සමාන ප්‍රතිරූපයක් යම්කිසි කාලයක ලෝකයේ පහළ වෙනවද අන්න එදාට මගේ මේ සද්ධර්මය අතුරුදහන් වෙනවා. දැන් අපි දන්නවා වර්තමාන කාලේ රත්තරන් කියලා දෙයක් අපි පිළිගන්නවා මේවා තමයි රත්තරන් කියලා. හැබැයි මේ රත්තරන් වලට සමාන දෙයක් පහළ වුණොත් යම් කිසි දවසක මේ රත්තරන් වල තියෙන වටිනාකම නැතුව යනවා. ඒ වගේ කාශ්‍යපය මගේ මේ ශ්‍රේ සද්ධර්මය යම් කිසි දවසක පිරිහෙනවා නම් අතුරුදහන් වෙනවා නම් ඒ අතුරුදහන් වන්නේ මේ අපේ හිස් පුජ්‍යලයන් තුලින්මයි සත්පුරුෂයන් තුලින් නොවේ හිස් පුරුෂයන් තුලින් මගේ මේ ශ්‍රී සද්ධර්මය අතුරුදහන් වෙනවා මහා කාශ්‍යපය මගේ මේ ධර්මය අතුරුදහන් කරන්නේ මහා පෘථුවිය නොවේ පඨවි ධාතුව නෙවේ ආපෝ ධාතුව නෙවේ තේජෝ ධාතුව නෙවේ වායෝ ධාතුව නෙවේ මගේ මේ ශ්‍රී සද්ධර්මය අතුරුදහන් වන්නේ භික්ෂුන් වහන්සේලා තුලින් භික්ෂුණීන් වහන්සේලා තුලින් උපාසක ඇත්තන් තුලින් උපාසිකාවන් තුලින් සත්තා ගාරවතා ලෞතුරා බුදුරජාණන් වහන්සේට තිබෙන ගෞරවය පැහැදීම ශ්‍රද්ධාව යම් කිසි දවසක මේ සිව්වණක් පිරිස තුලින් අතුරුදහන් වෙනවනම් එදාට මගේ මේ ශ්‍රී සද්ධර්මය අතුරුදහන් වෙන බව තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේට පැහැදිලි කළා. එනිසා සුපින්වත්නි මේ ධර්ම ශ්‍රවණය කරන ඔබ හැම දෙනා තුලම ලෞතුරා බුදුරජාණන් වහන්සේ පිළිබඳව පැහැදීම තිබෙන තුරු
ධර්ම රත්නය පිළිබඳව පැහැදීම තිබෙන තුරු ආර්ය මහා සංඝ රත්නය පිළිබඳ පැහැදීම තිබෙන තුරු ශික්ෂා පද පිළිබඳ පැහැදීම තිබෙන තුරු සමාධිය පිළිබඳව පැහැදීම තිබෙන තුරු මේ සද්ධර්මය අතුරුදහන් වන්නේ නැහැ. සිව්වනක් පිරිස තුළින් මේ පිළිගැනීම ගෞරවනීය බව ඉවත් වෙනවද එදාට මේ සද්ධර්මය අතුරුදහන් වන බව තථාගත බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා. ඒ නිසා සුපින්වත්නි සත්පුරුෂයාගේ පළවෙනි ලක්ෂණය තමයි සද්දෝ හෝති. ශ්‍රද්ධාව ලෞතුරා බුදුරජාණන් වහන්සේ පිළිබඳ ගෞරවය තිබෙන්නට ඕනේ. සත්පුරුෂයා ළඟ ඒ ගුණධර්මය පිහිටලා තිබෙනවා. ඒ වගේම හිරිමා හෝති. සමහර කෙනෙක් පව් කරන්න කිසිම ලැජ්ජාවක් නැහැ. හැබැයි සත්පුරුෂයා හොඳ මිනිසයා යහපත් මිනිසා පව් කරන්න ලැජ්ජයි. පව් කරන්න කිසිම කැමැත්තක් නැහැ. ඒ වගේම තමයි ඔත්තප්පේ හෝති. සත්පුරුෂයා පව් කරන්න බයයි. දැන් ඇතැම් පුංචි දරුවන් උනත් සතෙකුට අතවත් තියන්න කැමති නැහැ, බයයි. සතා මැරුණොත් පව් සිද්ධ වෙනවා කියලා දන්නවා. ඒ නිසා එබඳු සිතක් ඇති දරුවා පව් කරන්න කැමති වෙන්නේ නැහැ. සත්පුරුෂයාද පව් කරන්න කැමති නැහැ, පවට බයයි. ඒ නිසා සත්පුරුෂයාගේ ලක්ෂණ තුනක් මා පැහැදිලි කළා. සත්පුරුෂයා කුසලෙන් යුක්තයි, පින් කරනවා, ශ්‍රද්ධාව තිබෙනවා, පව් කරන්න ලැජ්ජාව තිබෙනවා, පව් කරන්න බය තිබෙනවා. බෞස්සතෝ හෝති. සත්පුරුෂයා බෞස්සතයි, බොහෝ ඇසූ පිරූ තැන් ඇති කෙනෙක්. දැන් අපි දන්නවා සමහර කෙනෙක් බණ අහන්න කැමති, සමහර කෙනෙක් හොඳ දේශන අහන්න කැමති, සමහර කෙනෙක් ධර්ම සාකච්ඡා අහන්න කැමති, සමහර කෙනෙක් කැමති නෑ. සත්පුරුෂයා ධර්මශ්‍රවණය කරන්න කැමති. ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වන කාරණයක් තමයි ඇසීම, ශ්‍රවණය. සුසුසා ලබතේ පඤ්ඤා. ඇසීමෙන් ප්‍රඥාව දියුණු වෙන බව ලෞතුරා බුදුහාමුදුරුවෝ එක්තරා අවස්ථාවක දේශනා කළා. ඒ නිසා පින්බතුනි නිවන් අවබෝධ කර ගැනීමට උත්සාහ කරන කෙනෙක් බෞසුතෝ, බෞසුතෙක් වෙන්නට ඕනේ, බොහෝ ඇසූ පිරූ තැන් ඇති කෙනෙක් වෙන්නට ඕනේ. ඒක සත්පුරුෂයෙකුගේ, හොඳ කෙනෙකුගේ ලක්ෂණයක්. ආරද්ද විරියෝ හෝති. සත්පුරුෂයා පටන්ගත් වීරිය ඇත්තෙක් වෙන්නට ඕන. දැන් සමහර කෙනෙක් කුඩා කාලේ ඉඳලම හරියෙම අලසයි, කම්මැලි, ක්‍රියාශීලී නැහැ. එනිසා ආරද්ද විරියෝ හෝති. සත්පුරුෂයා හොඳ කෙනා, දියුණුවන කෙනා, දියුණුවට යන්න උත්සාහ කරන කෙනා, පටන්ගත් වීරිය ඇති කෙනෙක්, උත්සාහය තිබෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උපට්ඨිත සතී හෝති. සත්පුරුෂයා හොඳට සිහි කල්පනාව තිබෙන කෙනෙක්. දැන් අපි දන්නවා සමහර විට අපිට සුළු වෙලාවකින් අපි කරපු දේ මතක් නැතුව යනවා. වයසට ගියාම ඇහුවොත් උදේට ආහාරයට ගත්තේ මොනවද කියලා දවල් ඇහුවොත් මතක නැහැ. කල්පනා කරන්න වෙනවා. ඒ මොකද සිහිය හරියට පිහිටලා නැහැ, සිහිය දියුණු කරගෙන නැහැ. සත්පුරුෂයාගේ සිහිය මනවෙන් පිහිටලා තිබෙනවා. ඒකත් සත්පුරුෂයාගේ හොඳ ලක්ෂණයක්. පිංබතුනි ධර්මාශ්‍රවණය කරන ඔබ හැම කෙනෙක්ම ප්‍රාර්ථනා කරන්නට ඕනේ, මට අවසන් හුස්ම ලැබෙන තුරුම හොඳට සිහි කල්පනාව තිබෙන්නට වුණා කියලා. එසේ වුණොත් අපිට උපස්ථාන කරන, වයසට ගියාම උදව් කරන හැම දෙනාටම ඒක යහපත පිණිස පවතිනවා. ඊළඟ කාරණය පඤ්ඤවා හෝති.
සත්පුරුෂයා ඥානවන්තෙක් මෝඩෙක් නෙවෙයි අඥානෙක් නෙවෙයි බුද්ධිමතෙක් පඤ්ඤවා හෝති සත්පුරුෂයා ප්‍රඥාවන්තයි එනිසා පිංවතුනි තථාගත බුදුරජාණන් වහන්සේ මේ සත්පුරුෂයා පිළිබඳව තවත් බොහෝ තැන්වල දේශනා කළා දින හොඳ එක්කෙනා ගැන සත්පුරුෂෝ භික්කවේ කුලේ ජායමානෝ බහුනෝ ජනස්ස අත්තාය හිතාය සුඛාය හෝති මහණෙනි හොඳ කෙනෙක් ගෙදරකට පහළ වුණොත් සත්පුරුෂයෙක් ගෙදරක ඉන්නවා නම් සත්පුරුෂයෙක් යම්කිසි ගමක ඉන්නවා නම් යම්කිසි කුලයක ඉන්නවා නම් බහුනෝ ජනස්ස බොහෝ ජනයාට හිතාය සුඛාය හිත පිණිස සැප පිණිස පවතිනවා ඒ කාටද හිත සුව පිණිස ඉන්නේ මාතා පිතූණා ගෙදර සත්පුරුෂ පුතෙක් ඉන්නවා නම් ගෙදර සත්පුරුෂ දුවක් ඉන්නවා නම් මාතා පිතුන්නම් මව්පියන්ට යහපත පිණිස පවතිනවා දැන් දක්ෂ දරුවෝ හොඳ දරුවෝ සීලාචාර දරුවෝ හික්මිච්ච දරුවෝ නිවසක ඉන්නවා නම් අම්මට ඒ තරම් වටිනා දෙයක් තවත් නැහැ ඒ වගේම තමයි තාත්තාටත් කීකරු දරුවෝ ගෙදර ඉන්නවා නම් ඒක ඉතා වාසනාවක් ඒ නිසා තථාගත බුදුරජාන් වහන්සේ දේශනා කොට වදාලා ඒ විදියට කීකර දුවල පුතාලා ඉන්න නිවස වාසනාවන්ත නිවස. එසා සද්දෝ හෝති හිරිමා හෝති ඔත්තප්පේ හෝති බෞසුතෝ හෝති ආරද්ද විරියෝ හෝති උපට්ඨිත සති හෝති පඤ්ඤවා හෝති මේ කියන සත්පුරුෂ ලක්ෂණ තිබෙනවා නම් එයා හොඳ කෙනෙක්. ඒ නිසා සත්පුරුෂයෙක් හැමතැනම පහළ වන්නේ නැහැ. සත්පුරුෂයෙක් පහළ වෙනවා නම් අම්මට හොඳයි, තාත්තට හොඳයි, නෑදෑයන්ට හොඳයි, ගමට හොඳයි, රටට හොඳයි. සත්පුරුෂයෙකුගේ පහළ වීම. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සත්පුරුෂකගේ පහළ වීම බිරිඳටත් හොඳයි, දරුවන්ටත් හොඳයි. එපමණකුත් නොවේ. හොඳ කෙනෙක් පහළ වෙනවා නම් හොඳ කෙනෙක් ජීවත් වෙනවා නම් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ටත් හොඳයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටත් තමගේ දායක පක්ෂය දායක දායිකාවන් සත්පුරුෂණං ගුණගරුකණං යහපත්ණං ස්වාමීන් වහන්සේලාටත් එක යහපත පිණිස පවතිනවා. පුතදාරස්ස මාතා පිතූණං එවගේම සමන බ්‍රාහ්මණාණන් ස්වාමීන් වහන්සේලාටත් කල්යාණ මිත්‍ර දායකත්වෝ ඉන්නවා නම් ඒක ඊට වටිනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ නිසා සුපින්වත්නි බුදුරජාන් වහන්සේ මේ චූල පුන්නම සූත්‍රයේදී පැහැදිලි කරනවා මේ සත්පුරුෂයාගේ ලක්ෂණ මේ විදියට. පින්වතුනි සංස්කෘත ශ්ලෝකයක් තිබෙනවා මේ සත්පුරුෂයා ගැන කියවෙන. දැන් අපි ඔක්කොම මිනිස්සුනේ. මේ ශරීරය අපි පවත්වාගෙන යන්නේ බොහොම ටික කාලයක්. ඒ නිසා මේ මිනිසත් බවක් ලබාගත් කෙනෙක් තමන්ගේ මේ ශරීරය කොයි විදියටද පවත්වා ගන්නට ඕනේ කියලා මේ සංස්කෘත පඬිවරයා කියනවා. ඒ සංස්කෘත පඬිවරයා මෙන්න මෙහෙම කියනවා. පරෝපකාරාය පලන්ති උක්ෂාක් පරෝපකාරාය වහන්ති නද්‍යක් පරෝපකාරාය දුවන්ති ගාවක් පරෝපකාරාති ඉදං ශරීරම් මේ ශ්ලෝකයේ තිබෙන අදහස් ටික දරුවෙකුට තරුණයෙකුට තරුණියකට වැඩිහිටි කෙනෙකුට බොහොම වැදගත් වෙනවා. පරෝපකාරාය පලන්ති උක්ෂාක්. ගසක් පල දරන්නේ කවුරුන් සඳහාද? ගහක ගෙඩි හැදෙන්නේ කවුරුන් සඳහාද? ගහක ගෙඩි හැදුනහම අඹ ගහක ගෙඩි හැදුනහම පේර ගහක ගෙඩි හැදුනහම
ඒ ගෙඩි ප්‍රයෝජනට ගන්න එම ගහද නෑ එම ගෙඩි ප්‍රයෝජනට ගන්න ළමයි ප්‍රයෝජනට ගන්නවා වැඩිහිටියෝ ප්‍රයෝජනට ගන්නවා වෙළඳ මහතුන් ප්‍රයෝජනට ගන්නවා සත්තු ප්‍රයෝජනට ගන්නවා එසා පරෝපකාරාය පලන්ති උක්සා ගහ පළ දරන්නේ අනුන් සඳහා පරෝපකාරාය වහන්ති නද්‍ය ගංගාවල් ගලන්නේ අනුන් සඳහායි ගංගාවක ජලය නිසා අපි පිපාසය නිවා ගන්නවා ගහකොළට දානවා සත්තු වතුර බොනවා එසා මිනිසුත් සත්තුත් ගහකොළත් පරිසරයත් ලස්සන වීම සඳහා මේ ගංගාවල ජලය ප්‍රයෝජනවත් වෙනවා ඒ නිසා සුපින්වත්නි පරෝපකාරාය වහන්ති නද්‍ය ගංගා ගලන්නේ අනුන් සඳහායි තුන් වෙනුව පරෝපකාරාය දුහන්ති ගාව එළදෙනුන් කිරි දවන්නේ කිරි දෙන්නේ අනුන් සඳහා එළදෙන දෙන කිරි එළදෙන පාවිච්චි කරන්නේ නැහැ එළදෙන දෙන කිරි මිනිස්සු පාවිච්චි කරනවා समहार विट आपिट किरी हैटियट पिटी हैटियट चीज हैटियट बटर हैटियट मे लबागन्ने इले देन देन किरी वली ऐसा इले देन अनुं सदहा किरी देना अन्ने वगे मे संस्कृत पांडिवर्या कियेनवा परोपकारार्थी दं शरीरं මේ මිනිසාගේ ශරීරයද ඒ වගේ අනුන් සඳහා විය යුතුයි අනුන්ට ප්‍රයෝජනයක් වන වැඩක් කරන කෙනෙක් බවට පත් වෙන්නට ඕන එයිසා නැවතත් මම සිහිපත් කරනවා එම සංස්කෘත ශ්ලෝකය පරෝපකාරාය පලන්ති උක්ෂා පරෝපකාරාය වහන්ති නද්‍ය පරෝපකාරාය දුහන්ති ගාවක් පරෝපකාරාර්ථි ඉදම් ශරීරම් මේ ශරීරය අනුන් වෙනුවෙන් යමක් කරන තත්වයට පත් කරගත යුතු වෙනවා ඒක තමයි සත්පුරුෂයාගේ ලක්ෂණ මේ සංස්කෘත පඬිවරයා පැහැදිලි කරන්නේ සත්පුරුෂයා තමගේ ජීවිත කතාව තුළ අනුන් වෙනුවෙන් යමක් කළ යුතුයි එනිසා පින්වතුනි තථාගත සම්මා සම්බුදුරජාන් වහන්සේ මේ සත්පුරුෂයා පිළිබඳව දේශනා කරන අවස්ථාවේදී මෙහෙම දේශනා කරනවා ඉද බික්කවේ සත්පුරිසෝ මේ සත්පුරුෂයා ශ්‍රද්ධාවෙන් යුක්තයි පවට ලැජ්ජාවති වෙනවා පවට බියති වෙනවා ඒ වගේම බහුස්සත බව තිබෙනවා පටන්ගත් වීරිය තිබෙනවා හොඳට සිහිය තිබෙනවා නැනවත් කෙනෙක් සත්පුරුෂයා එමනම් පින්වතුනි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබද තමන් තුල තිබෙන ශ්‍රද්ධාව දියුණු කර ගැනීමට උත්සාහ කළ යුතු වෙනවා මොකද ශ්‍රද්ධාව කියන්නේ වැඩෙන ඉන්ද්‍රියක් හා සමාන ගහක් වැඩෙනවා ඒ වගේ තමයි අපේ ඉන්ද්‍රියන් දියුණු වෙනවා වැඩෙනවා ශ්‍රද්ධාවත් වැඩෙන ඉන්ද්‍රියක් වගේ ඒ නිසා ධර්ම ශ්‍රවණය කරන ඔබ බුදුරජාන් වහන්සේ පිළිබඳව තියෙන පැහැදීම ධර්ම රත්නය පිළිබඳව තියෙන පැහැදීම ආර්ය මහා සංඝ රත්නය පිළිබඳව තියෙන පැහැදීම තව තවත් දිනෙන් දින දියුණු කරගත යුතු වෙනවා ඊළඟට පින්වතුනි බුදුරජාන් වහන්සේ දේශනා කරන සත්පුරුෂයාගේ ඊළඟ ලක්ෂණය තමයි සත්පුරුෂයා සත්පුරුෂ භක්තිය හෝති සත්පුරුෂ භක්තිය හෝති सत्पुरुषे पिंगबतुने आश्रय कराने ने असत्पुरुषे नं गूते न गूतं संसंदते केला देशना वक्ते न अपेरिसिंदु देटा अपेरिसिंदु दे एकतु वेना है भाई सत्पुरुषे या असत्पुरुषे अंटे एकतु वेने ने सत्पुरुषे आ हुंदे पुज्जेला नितरम होया होया यान्ने सत्पुरुषे कुमार අපි දරුවන්ට කියනවා පන්ති කාමරයක් තුලදී පුතේ දුවේ ඔබ ආශ්‍රයයට ලං කරගන්නට ඕනේ
ඔබට වඩා බුද්ධිය තියෙන ළමයි ඔබට වඩා ගුණධර්ම තිබෙන ළමයි ඔබට වඩා දක්ෂතා තියෙන ළමයි එහෙම හොඳ යාළුවෙක් ලං කරගත්තාම දක්ෂතා තමන්ගේ දියුණුව වෙනවා හොඳ පරිසරයක් තිබෙනවා නම් ළමයාට ඒ ළමයාගේ ආධ්‍යාත්මයක් දියුණු වෙනවා බුද්ධියක් දියුණු වෙනවා දක්ෂතා දියුණු වෙනවා ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සත්පුරුෂයා නිතරම ආශ්‍රය කරන්නේ තවත් හොඳ කෙනෙක් නිසා ධර්ම ශ්‍රවණය කරන ඔබ සීල සමාදාන වැඩසටහන් වල සම්බන්ධ වෙන ඔබ දන් දෙන ඔබ භාවනාවට යොමු වෙන ඔබ නැවත නැවතත් සත්පුරුෂයන්ම ලං කරගන්න සත්පුරුෂයන් ජීවිතයට සමීප කර ගැනීම හොඳ අය ජීවිතයට ලං කර ගැනීම සතුට පිණිස හේතු වෙනවා ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ සත්පුරුෂයාට හොඳ සිටිවිලි පහළ වෙනවා දැන් සමහර කෙනෙක් නිරන්තරයෙන්ම උත්සාහ කරන්නේ තවත් කෙනෙකුට විපතක් කරදරයක් හිංසාවක් බාධාවක් කරන්න නමුත් සත්පුරුෂයෙක් එහෙම කරන්නේ නැහැ සත්පුරුෂයා කොයි වගේද කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඉද බික්කවේ සත්පුරිසෝ නේව අත්තබ්බ්‍යා බාදාය චේතේති සත්පුරුෂයා කවදක්වත් අනුන්ට හිරිහැරයක් වන විදියට හිතන්නේ නැහැ. තමන්ට හිරිහැරයක් වන විදියට හිතන්නේ නැහැ. තමන්ටත් අනුන්ටත් හිරිහැරයක් වන විදියට හිතන්නේ නැහැ. නිතරම කල්පනා කරන්නේ මං කාට හරි උදව්වක් කරන්නට ඕනේ. මං කාට හරි යමක් කරලා දෙන්න ඕනේ. ඒ සිතිවිලි තියෙනවා සත්පුරුෂයා තුළ හොඳ එක්කෙනා තුළ. ඔබටත් මේ සමාජයේ යාළු ආශ්‍රය කරනකොට මෙබඳු සිටිවිලි තිබෙන අය හමු වෙන්න පුළුවන්. තමන් වෙනුවෙන් හොඳට හිතනවා, අනුන් වෙනුවෙන් හොඳට හිතනවා, දෙපැත්ත වෙනුවෙන්ම හොඳට හිතනවා. ඒකත් සත්පුරුෂයෙකුගේ ලක්ෂණයක් බව බුදුරජාන් වහන්සේ දේශනා කළා. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ සත්පුරුෂයාගේ තවත් ලක්ෂණයක්. සත්පුරුෂ මන්ති හෝති. සත්පුරුෂයා නිතරම හොඳ කතාවක් තමයි කරන්නේ. තමන්ටත් යහපත වෙන කතාවක්, අනුන්ටත් යහපත වෙන කතාවක්, දෙපැත්තටම යහපත වෙන කතාවක් තමයි හොඳ කෙනෙක් කතා කරන්නේ. ඒ නිසානේ අපි සිල් සමාදන් වන දවස්වල පිංබතුන්ට කියන්නේ තමන් ගැන අහිත වෙන විදිහේ කතා කරන්නත් එපා, අන් අයට අහිත වෙන දේ කතා කරන්නත් එපා. එහෙම කතා කළොත් ඒක ඕපාදූපයකට යනවා. ඕපාදූප කතා කිරීම මෙලවටත් අවඩයි, පරලවටත් අවඩයි, දෙලවටම අවඩයි. එසා බුදුරජාන් වහන්සේ මේ සූත්‍රයේදී පැහැදිලි කරනවා කතංච භික්කවේ සප්පුරිසෝ සප්පුරුෂ චින්ති. සත්පුරුෂ චින්තනය හොඳ එක්කෙනාගේ චින්තනය තමන්ටත් හිත වැඩ දේවල් හිතන්නේ, අනුන්ටත් හිත වැඩ දේවල් හිතන්නේ, දෙපැත්තටම හිතවත් දේ පමණමයි හිතන්නේ සත්පුරුෂයා. දැන් එහෙම ගති නැති වුණාම තමයි අනිත් අයට කොඩි විනයක් කරන්න ඕනේ, නූලක් පන්නන්න ඕනේ කියලා හිතන්නේ අසත්පුරුෂයෝ. දැන් අපි දන්නවනේ කොඩි වින කපන්න සමහර අය කීයක් වියදම් කරනවද? ඒ මොකද මේ අසත්පුරුෂ අය අනිත් අයට හිරිහැර පිණිස යම් යම් දේවල් කරනවා. හැබැයි සත්පුරුෂයා එහෙම කරන්නේ නැහැ. සත්පුරුෂයා හොඳ සිතවිල්ලක්ම හිතනවා, හොඳ කතාවක්ම කරනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ සත්පුරුෂ ලක්ෂණ පැහැදිලි කරනවා. ඉද බික්කවේ සත්පුරිසෝ. මේ සත්පුරුෂයා මහණෙනි හොඳ වචන කතා කරන, හොඳ වචන කතා කරන. මුසාවාදා පටිවිරතෝ හෝති. බොරු කියන්නේ නැහැ සත්පුරුෂයා. ඒ වගේම පිසුනා වාචා පටිවිරතෝ හෝති. කේලම් කියන්නේ නැහැ කවදාවත්. පරුසා වාචා පටිවිරතෝ හෝති. නරක වචන, නපුරු වචන කියන්නේ නැහැ. සම්පප්පලාපා පටිවිරතෝ හෝති. කේලම් කියන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ, හිස් වචන කියන්නේ නැහැ, නපුරු වචන කියන්නේ නැහැ සත්පුරුෂ තනත්තා. අපේ ලෝතුරා බුදු පියාණන් වහන්සේ සසර පාරමී පුරන සමයේ කවදාක්වත් විහිළුවටවත් මුසාවක් බොරුවක් ප්‍රකාශ කළේ නැහැ. ඒ නිසා තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන විට උන්වහන්සේගේ මුවෙන්
මහනෙල් මල් සුවඳ හමාගී සසරදී සත්‍ය වචනයට ගරු කළ නිසා සත්‍ය වචනේ භාවිතා කළ නිසා කවදාක්වත් විහිළුවකටවත් බොරුවක් නොකියු නිසා ඒසා බුදුහාමුදුරෝ දේශනා කරනවා සත්පුරුෂයා මේ වැරදි වචන හතරෙන් වැළකීච්ච කෙනෙක් ඊළඟට සම්මා කම්මන්තෝ හෝති සත්පුරුෂයා ළඟ තියෙන හොඳ වැඩ සත්පුරුෂයා ළඟ නරක වැඩ නැහැ පානාති පාතා පටිවිරතු හෝති සත්පුරුෂයා සතුන් මරන්නේ නැහැ නොදුන් දේ ගන්නේ නැහැ අදින්නා දානා පටිවිරතෝ හෝති කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති සතුන් මරන්නේ නැහැ සත්පුරුෂයා සොරකම් කරන්නේ නැහැ දැහැමිව තමගේ ජීවිතය ගෙවාගෙන යනවා එනිසා පිංබතුනි සත්පුරුෂයාගේ මෙන්න මේ ලක්ෂණ තිබෙන බව බුදුරජාන් වහන්සේ දේශනා කළා ඊළඟට මේ සත්පුරුෂයා ළඟ තිබෙනවා පිංබතුනි හොඳ දැක්මක් අසත්පුරුෂයා ළඟ එහෙම දැක්මක් නැහැ අපි කියන්නේ දැන් හොඳ දැක්මක් තිබෙනවා නම් ඉදිරි අනාගතයක් තියෙනවා දැන් පාසල් වල දහම් පාසල් වල ගහලා තියෙන අපේ දැක්ම කියලා අපේ දැක්ම මෙන්න මේ ආකාරය ඒ වගේ අපි හැමෝටම දැක්මක් තිබෙන්න ඕන අරමුණක් තියෙන්න ඕන සත්පුරුෂයාටත් තිබෙනවා හොඳ දැක්මක් සත්පුරුෂෝ කවදක්ක කියන්නේ නැහැ දෙන්න එපා කියලා. අසත්පුරුෂෝ තමයි දෙන එකට බාධා කරන්නේ. අත්ති දින්නම් දීමෙන් වැඩක් තිබෙනවා. දීමේ ඵලයක් තිබෙනවා. පරිත්‍යාගය හොඳයි. පින්වතුනි කිසිම ආගමක කියලා නැහැ දෙන්න එපා කියලා. සෑම ආගමකම කියනවා දීම හොඳ දෙයක් හැටියට. ඒනොත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළා දීම හොඳ දෙයක් සත්පුරුෂෝ දීමට කැමති සත්පුරුෂෝ දීමට කැමති අත්ති දින්නම් අත්තිට්ටං ලොකු පූජාවන් කරන්න කැමති සත්පුරුෂයෝ අත්ති හුතං කුඩා පින්කම් කරන්න කැමති සත්පුරුෂයෝ දැන් අපි සදහවත් පින්බතුන් විවිධ පින්කම් කරනවා කුඩා පින්කම් කරනවා මහා පින්කම් කරනවා ඒව කළාම සතුටක් ලැබෙනවා ඒ සත්පුරුෂයාගේ ලක්ෂණය එවගේම අත්තිමාතා අත්තිපිතා සත්පුරුෂෝ අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා අම්මට සලකන එක පිනක් තාත්තට සලකන එක පිනක් කියලා කල්පනා කරනවා හොඳ සත්පුරුෂයෝ ගුණධර්ම වලින් පෝෂිත වෙච්ච සත්පුරුෂයෝ අම්මට තාත්තට සලකනවා අම්මා තාත්තව ගරු කරනවා අත්ති අයං ලෝකෝ අත්ති පරෝ ලෝකෝ මේ සත්පුරුෂයා මෙලව පරලව විශ්වාස කරන. දැන් සමහර කෙනෙක් මෙලව ගැන විශ්වාස කරන්නේ නැහැ පරලව ගැන විශ්වාස කරන්නේ නැහැ. හැබැයි පින්වතුනි සත්පුරුෂයා මේ දෙලව පිළිබඳව විශ්වාස කරනවා. මෙලවක් තිබෙනවා. දුර්ලභ වූ මනුෂ්‍ය ආත්ම භාවයක් අපිට ලැබිලා තියෙනවා. මේ ආත්ම භාවය අපි හොඳින් හිටියොත් ඊළඟ භවය අපේ හොඳයි කියලා විශ්වාස කරනවා. ඒ අත්ති ලෝකෝ පරෝ ලෝකෝ මෙලවක් තියෙනවා පරලවක් තියෙනවා. අත්ති දුක්කටානම් කම්මනම් පලම් විපාකෝ අපි කරන හොඳ නරකට විපාක ලැබෙනවා හොඳ කර්ම කළොත් හොඳ විපාක නරක වැඩ කළොත් අකුසල කර්ම කරොත් අකුසල විපාක ලැබෙන බව පිළිගන්නවා සත්පුරුෂයෙක් කෙනා ඊළඟට අත්ති සත්තා ඕපපාතික පින්වතුනි බුදුහාමෝ මේ සත්ව උත්පත්ති පිළිබඳව දේශනා කරනකොට මතක් කළා ඕපපාතික උපදින සත්වයොත් ඉන්නවා කියලා. සත්පුරුෂයා ඕපපාතික උපදින සත්වය ඉන්නවාය කියලා පිළිගන්න. ඊළඟට සත්පුරුෂයාගේ ඊළඟ ලක්ෂණය තමයි යහපත කියලා දෙන හොඳ නරක පෙන්වලා දෙන සමන බ්‍රාහ්මණයෝ මේ ලෝකේ ඉන්නවා කියලා විශ්වාස කරන. ඒ කියන්නේ ශාස්ත්‍රවරුන් පිළිබඳ විශ්වාසයක් තිබෙනවා. ඒ අනුව සත්පුරුෂයා පැහැදිලි කරනවා මේ ලෝකේ හොඳ නරක කියලා දෙන අය ඉන්නවා මේකට කියනවා දසවස්තුක සම්මාදිට්ඨිය මේකේ ප්‍රතිවිරුද්ධ පැත්ත දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය අසත්පුරුෂයා අනුගමනය කරන්නේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය සත්පුරුෂයා අනුගමනය කරන්නේ දසවස්තුක සම්මාදිට්ඨිය එතකොට පින්බතුනි ලෞතර බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඊළඟට
සත්පුරුෂයාළඟතිබෙද ඊළඟ ලක්ෂණය තමයි සත්පුරුෂ දානං දේති. හොඳ මිනිසයා නිතරම හොඳට දන් දෙනවා. හොඳ මිනිසයා නිතරම හොඳට දන් දෙනවා. පිළිවෙලකට දන් දෙනවා. බුදුරජාන් වහන්සේ මේ සූත්‍රයේදී පැහැදිලි කරනවා සත්පුරුෂයා කොහොමද දන් දෙන්නේ කියලා. දැන් මෙතන ධර්ම ශ්‍රවණය කරන පින්වතුන් වෙන්න පුළුවන්. මේ රටේ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන පින්වතුන් වෙන්න පුළුවන්. ලෝකේ කොතනක හරි ඉඳලා මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන පින්වතුන් වෙන්නට පුළුවන්. මේ දන් දීම පිළිබඳව බුදුරජාන් වහන්සේ දේශනා කළ තින ආකාරය හරියට දැනගත්තාම ඔබත් ඔබගේ ගෙදර දානයක් දෙන විට මේ ආකාරයට දානය සංවිධානය කළොත් ඔබ ඔබේ ගෙදර සත්පුරුෂ දානයක් දුන්නා වෙනවා. ලෝතර බුදුරජාන් වහන්සේ දේශනා කරන සත්පුරුෂ දානයේ ලක්ෂණ සක්කච්ඡං දේති. ආවට ගියාට ගෙදර දන් දෙන්නේ නැහැ. සකසා දන් දෙනවා. හොඳට සූදානම් කළා දන් දෙනවා. පිළිවෙලකට දන් දෙනවා. සක්කච්ඡං දානං දේති. සහත්තා දානං දේති. දාසේක වතේ යවන්නේ නැහැ දානි. වෙනත් කෙනෙකු අතේ දානේ යවන්නේ නැහැ. තමන්ගේ අතින්ම දෙනවා. ඒ නිසා දන් දෙන විට සියතින්ම දන් පූජා කරන්න. එය සත්පුරුෂ දානයක් වෙනවා. ඒක සත්පුරුෂ දානයක් වෙනවා. ඊළඟට විචේය දානං දේතු. හොඳට පිරිසිදුවම දන් දෙන්න. සත්පුරුෂයා දන් දෙන්නේ පිරිසිදුව. ඊළඟට සත්පුරුෂයා දන් දෙනවා ගරුසරු ඇතිව. දැන් ලෞතර බුදුරජාන් වහන්සේට අපි බුද්ධ පූජාව තබන්නේ බොහෝමත්ම ගරුසරු ඇතිව. ඒ සත්පුරුෂගේ ලක්ෂණේ. ඊළඟට සත්පුරුෂයා දෙන දේ දෙන්නේ කර්මඵල විශ්වාස කරගෙන. දීමෙන් සැප ලැබෙනවා. මානුෂිකාච සම්පත්ති දේවලෝකේච යාරති යාච නිබ්බාන සම්පත්ති කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා. දානානිසංස සියලුම දේවල් ලැබෙන පින්කමක් තමයි දානය කියන්නේ. ඒ නිසා සත්පුරුෂයා දන් දෙන්නේ සකසා දන් දෙනවා, තමන්ගේ අතිම දන් දෙනවා, පිරිසිදුව දන් දෙනවා, ගෞරව පෙරදරිව දන් දෙනවා, කර්මඵල විශ්වාස කරගෙන දන් දෙනවා. හැමෝටම මේ විදිහට දන් දෙන්න බෑ. සමහර අය දන් දෙනවා දෙන්න ඕන නිසා. නමුත් බුදුරජාන් වහන්සේගේ අවවාදය මේ චූල පුන්නම සූත්‍රයට අනුව සත්පුරුෂෙක් විදියට ඔබ දන් දෙන්නට පුරුදු වෙන්න. දැන් මේ විදිහට පින්වතුනි බුදුරජාන් වහන්සේ සත්පුරුෂයා සහ අසත්පුරුෂයා පිළිබඳව දේශනා කරලා අවසානයේදී කියනවා අසත්පුරුෂයාට අත්වන ඉරණම කුමක්ද? සත්පුරුෂයාට අත්වන ඉරණම කුමක්ද? අසත්පුරුෂයා මරණින් මතු කායස්ස වේදා පරම්මරණ මේ ශරීරය අත්හැර දැමීමෙන් පසුව බොහොම දුක්ඛිත නිරයේ උපදිනවා. එක්කො තිරිසං භවයක උත්පත්ති ලැබෙන අසත්පුරුෂයා. හොඳ එක්කෙනා, හොඳ සත්පුරුෂයා කායස්ස වේදා පරම්මරණ මේ කය බිඳීමෙන් පසුව සුගතියක උපදිනවා. ඒ සුගතිය කියලා දක්වලා තියෙන මේ සූත්‍රයේදී මිනිස්සෙක් කියලා උපදින්න පුළුවන් සත්පුරුෂයා, දෙවියෙක් කියලා උපදින්න පුළුවන් සත්පුරුෂයා. ඒ නිසා මිනිසුන් අතරත් සත්පුරුෂයා නැවත භවයක් ලබන්නේ බැබලෙන විදිහට. ඒ නිසා ඔබ නිතරම උත්සාහ කරන්න ඕනේ මේ සත්පුරුෂ ධර්ම මගේ ජීවිතයට එකතු කරගන්න. හොඳ ගුණ ධර්ම දවසින් දවස එකතු කරගන්නවා මිසක් හොඳ ගුණ ධර්ම අඩු කරගත යුතු නැහැ. පින්වතුනි, තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සබ්බේ සූත්‍රය දේශනා කළා දේවතා සංයුත්තේදී. දේවතා සංයුත්තේදී සබ්බි කියලා සූත්‍රයක් දේශනා කළා. ඒ සබ්බි සූත්‍රයේදී පැහැදිලි කරනවා සත්පුරුෂයෙක් ඇසුරු කළොත් ලැබෙන ප්‍රතිඵල මොනවද කියලා. දැන් අපි හැමෝම කැමතිනේ යමක් කරලා ප්‍රතිඵලයක් දකින්න. යමක් කරලා ප්‍රතිඵලයක් දකින්න තමයි කැමති.
යනු සබ්බි සූත්‍රයේ බුදුරජාන් වහන්සේ පැහැදිලි කරනවා දේවතාවන් විසින් ප්‍රකාශ කරන ලද සත්පුරුෂයෙක් ඇසුරු කළාම ලැබෙන ප්‍රයෝජන සබ්බිරේව සමාසේත සබ්බි කුබ්බේත සන්තවං සතං සද්ධම්ම මඤ්ඤාය ඥාති මඤ්ජේ විරෝචති දේවතාවෙක් කියනවා බුදුහාමුදුරන් ළඟට ඇවිල්ලා බුදුහාමුදුරනේ හොඳ සත්පුරුෂයෙක් ඇසුරු කළොත් සෙයෝ හෝති න පාපියෝ පිංවතුනේ හොඳ මිනිසෙක් හොඳ කාන්තාවක් හොඳ සත්පුරුෂයෙක් ඇසුරු කළොත් කවදාකවත් ඔබ පෞකාරයක් වෙන්නේ නැහැ සෙයෝ හෝති න පාපියෝ උසස් කෙනෙක් බවට පත් වෙනවා මිසක් කවදාකවත් පෞකාරයක් වෙන්නේ නැහැ හොඳ අය ඇසුරු කළාම සත්පුරුෂය ඇසුරු කළාම ඒ සාපේ නිතරම අපට වඩා ගුණ දහමින් උසස් සත්පුරුෂයෙකුට කර ගන්නට ඊළඟට බුදුරජාන් වහන්සේට මේ දේවතාවෙක් ප්‍රකාශ කරනවා සත්පුරුෂ ඇසුරු නිසා පඤ්ඤං ලබති නාඤ්‍යතු බුදුහාමුදුරනේ සත්පුරුෂ ඇසුරු නිසා ප්‍රඥාව දියුණු වෙනවා ඥාති මජ්ජේ විරෝචති නෑයන් මැද බැබලෙනවා ශෝක මජ්ජේ නොසෝචති ශෝක කරන්නන් නැතර ශෝක කරන අය මැද ශෝක කරන්නේ නැතො ඉන්න පුළුවන් සත්පුරුෂ ඇසුර ලැබුවහම ඒ වගේම සත්පුරුෂ ඇසුර නිසා සත්තා ගච්ඡanti සුගති හොඳ භවයකට යනවා සත්පුරුෂ ඇසුරු කළා. ඒ වගේම හොඳට සන්තෝෂෙන් ජීවත් වෙන ලැබෙනවා සත්පුරුෂ ඇසුරු කළා. මේ ඔක්කොම අහගෙන හිටපු බුදුහාමුදුරුවෝ මේ දේව මණ්ඩලයට දේශනා කරනවා දේවතාවරුනි ඔබ වහන්සේලා කිව්ව කාරණා සියල්ලක්ම හරේ හොඳ කෙනෙක් ඇසුරු කළා මේ ප්‍රතිඵල ලැබෙනවා. මමත් ඔබලාට දේශනා කරනවා සත්පුරුෂෙක් ඇසුරු කළොත් සත්පුරුෂ ධර්මය ඇසුරු කළොත් සබ්බ දුක්ඛා පමුංචති සියලු දුක් නැති කර ගන්නට පුළුවන්කම ලැබෙනවා. මේ සාපේ ලෞකික ජීවිතය සාර්ථක කරගෙන පරලොව ජීවිතය සාර්ථක කර ගැනීමට උපකාර වන ධර්මයක් තමයි සත්පුරුෂ ඇසුර හොඳ අයගේ ආශ්‍රය. ඊළඟට බුදුරජාන් වහන්සේ පින්වතුනි මේ සත්පුරුෂ ඇසුර නිසා ලැබෙන වාසි සත්පුරුෂ ඇසුර නිසා ලැබෙන යහපත දේශනා කරන එක සූත්‍රයකදී අරියේන සීලේන වඩ්ඩති හොඳ කෙනෙක් ගුණ ධර්ම තිබෙන කෙනෙක් ඇසුර කළොත් අරියේන සීලේන වඩ්ඩති සීලෙන් උසස් වෙනවා සීලය තිබෙන කෙනෙක් ළඟට ගියොත් තමනුත් සීලවන්ත වෙනවා සීලය නැති කෙනෙක් ළඟට ගියොත් තමනුත් සීලය කඩා ගන්නවා ඒ වගේම අරියේන සමාධිනා ආර්ය සමාධියෙන් වැඩෙනවා මේ හැමෝටම බෑනේ සිත එකඟ කරගන්න සිත එකඟ කර ගැනීම හැකියාවත් ලැබෙන්නේ සත්පුරුෂයෝ ඇසුරු කිරීම නිසා අරියාය පඤ්ඤාය වඩ්ඩති ප්‍රඥාවෙනු දියුණු වෙනවා සත්පුරුෂයෝ ආශ්‍රය කළා අරියාය විමුක්තිය වඩ්ඩති බෞද්ධයාගේ ආරම්භය මම මුලින්ම කිව්වා සද්ධාවයි බෞද්ධයාගේ අවසානය ප්‍රඥාව ශ්‍රද්ධාවෙන් තොරව ප්‍රඥාවෙන් තොරව නිවන් අවබෝධ කරගන්න බෑ. ඒ නිසා අරියාය විමුක්තිය වඩ්ඩති නිවන් අවබෝධ කර ගැනීමට නම් පින්බතුනි ප්‍රඥාව දියුණු කරගත යුතුයි. ඒ ප්‍රඥාව දියුණු කරගන්න නම් සත්පුරුෂ ඇසුර තිබෙන්නට ඕන. එහෙමනම් නැවතත් මා දේශනා කරපු සූත්‍ර දේශනාව දෙස සාරාංශ වශයෙන් අවධානය යොමු කරමු. මා මාත්‍රිකා කලේ මජ්ක්‍ධිම නිකායේ උපරි පඤ්ඤාසකයේ සූත්‍රයක් වන චූල පුන්නම සූත්‍රය. ඒ චූල පුන්නම සූත්‍රය ඇසුරෙන් අපි අසත්පුරුෂයා සහ සත්පුරුෂයා පිළිබඳව බුදුරජාන් වහන්සේගේ දේශනාවක් ශ්‍රවණය කළා. බුදුරජාන් වහන්සේ භික්ෂුන් වහන්සේ නිමිති කරගෙන පූර්වාන රාමනම් විසාකා මහා උපාසිකා විසින් කරවා පූජා කරන ලද ඒ විහාරස්ථානයේ රාත්‍රී යාමයක පුර පසළොස්වක් පොහෝ දවසක භික්ෂුන් වහන්සේ අමතමින් දේශනා කරනවා. ඒසායේ සත්පුරුෂයා කවරෙක්ද සත්පුරුෂගේ ලක්ෂණ මොනවාද සත්පුරුෂයා ඇසුරු කරාම ලැබෙන ප්‍රතිඵල මොනවාද කියලා අපි මේ සූත්‍ර දේශනාව
ආශ්‍රයෙන් ඉගෙන ගත්තා. ඒ වගේම සංස්කෘත පඬිවරයෙකුගේ ප්‍රකාශයක් තුළින් ටික කලකින්ම දිරා යන මේ ශරීරය අනුන් සඳහා කැප කළ යුතුයි සත්පුරුෂයා පරාර්ථකාමීෙක් විය යුතුයි කියන කාරණය පැහැදිලි කළා ඒ සංස්කෘත ශ්ලෝකය තුළින්. වර්තමානයේ බහුතරයක්ම ළමයින්ද තරුණ අයද තරුණියන්ද ආත්මාර්ථය කරා තමයි ගමන් කරන්නේ. තමන් ගැන පමණමයි හිතන්නේ. පාරේ වාහනයක් නතර කළත් තමන් ගැන පමණයි හිතන්නේ. නමුත් බුදුහාමුදුරන් වහන්සේගේ දේශනාවට අනුවත් අර සංස්කෘත පඬිවරයා මා ශ්ලෝකයෙන් මතක් කළ ආකාරයටත් මේ ශරීරය අනුන් සඳහා යමක් කරද ශරීරයක් බවට පත් කරගත යුතුයි කියන කාරණය සිහිපත් කර දුන්නා. එනිසා සුපින්වත්නි සත්පුරුෂෝ හැමතැනම නැහැ. හොඳ මිනිස්සු හැමතැනම හොයාගන්නත් බෑ. අපි දන්නවා මිනිස්සු තමයි හොඳ මිනිසා හොයාගන්න බැරිම සත්වයා. දැන් අපි දන්නවා වෙනස් සත්තු ඉන්නවා හොයාගන්න පුළුවන්. මදුරුවගේ විස තියෙන දළේ, ගෝනුස්සගේ විස තියෙන වලිගේ කියලා අපි දන්නවා. කුඩා ළමයි පවා දන්නවා. හැබැයි මිනිසගේ විස මුළු ඇඟේම තියෙන. ඇහේ පටන් දෙපතුල් දක්වාම තියෙන. ඒ නිසානේ ගෙවල්වල ගහලා තියෙන්නේ මේ නිවසට බුදු සරණයි කියලා. මේ නිවසට ඇස් වහවදින්න එපා. මේ නිවසට කට වහවදින්න එපා. මේ නිවසට හුවා වදින්න එපා කියලා බෝඩ් ගහන්නේ ඇයි? මේ මිනිසුන්ගෙන් ලැබෙන විස පාලනය කරගන්න. ඒ නිසා තමයි අර සටහන් කළ තිබෙන සමහර තැන්වල සිනහාසිසේ කීවත් පැණි පෙරෙන කතා මිනිසා තමයි හඳුනාගත නොහැකි සතා. මිනිසුන් හඳුනගන්න හරි අමාරු. සත්තුන් හඳුනගන්න පුළුවන්. ඒ නිසා මේ බුදුබණ අහන ඔබ සත්පුරුෂ ගුණ ධර්මම ජීවිතයට ලං කරගන්න. එයට අපට හොඳටම පාඩම කියා දෙන සූත්‍ර ධර්මය මජ්ඣිම නිකායේ දේවදහ වර්ගයේ උපරි පඤ්ඤාසකේ දසවන සූත්‍රය චූල පුන්නම සූත්‍රයයි. ඒ චූල පුන්නම සූත්‍රයෙන් හොඳ මිනිසා නරක මිනිසා පැහැදිලිව බුදුරජාන් වහන්සේ අපට විවරණය කළා, පැහැදිලි කළා දෙනවා. ඒ නිසා සුපින්වත්නි අපි ජීවත් වන්නේ ටික කාලයක්. ඒ ජීවත් වන ටික කාලය තුළදී හොඳ මිනිසෙක් හැටියට ජීවත් වෙලා දෙවියෙක් හැටියට මැරෙන්නට කල්පනා කරන්න. ඒසා මනුෂ්‍යාත්ම භාවයක් අපේ දුර්ලභ මනුෂ්‍යාත්ම භාවයක් ලැබලා තියෙනවා. ඒ ලැබපු දුර්ලභ ආත්ම භාවයෙන් අපි උපරිම ඵල නෙලා ගන්න නම් මේ සත්පුරුෂ ගුණ ධර්ම ජීවිතයට ඈඳා ගන්න, ජීවිතයට එකතු කරගන්න, ගුණ ධර්ම වඩන්න, ගුණ ධර්ම හදවත තුළ රෝපණය කරගන්න, ඒ තුළින් ලෞතුරා බුදුරජාණන් වහන්සේ නිවේ සැනසී පැමිණ වදාළ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමේ පින්කබ, මේ ධර්ම ශ්‍රවණය කිරීමේ පින හේතු වේවා, වාසනා වේවායි සාදු කියා ප්‍රාර්ථනා කරන්න. සුපින්වත්නි අපි හැම දෙනාම ලෝකපාලක දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. වාසනාවන්ත කාරුණික සුපින්වත්නි, අද දින මෙම සුමදුර ධර්මදේශනාව සඳහා බැතිබර දායකත්වය, සදහැති දායකත්වය බාරගෙන කටයුතු කරන්නේ
බොරපන රත්මලානේ පදිංචි නිරංජනී වීරසේකර මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා ඒ මහත්මියගේ ප්‍රධාන අරමුණු කීපයක් තිබෙනවා පරලෝසපත් එල්මෝ ගුණසේකර පියාණන් ඇතුළු වීරසේකර පවුලේ නමින් මිය ගිය සියලුම ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කරවීම පිණිසත් ගුණසේකර පවුලේ නමින් මිය ගිය සියලුම ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කරවීම පිණිසත් දේශකයාණන් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කිරීම පිණිසත් මල්ලිකා ගුණසේකර මෑණියන්ට ආශිර්වාද පිණිසත් නිරංජලි මහත්මියගේ පවුලේ සැමට සහ සහෝදර සහෝදරියන්ටත් විවිධාකාරයෙන් මේ උතුම් ධර්ම දානමය පින්කම සාර්ථක කර ගැනීම සඳහා උදව් කළ උපකාර කළ සහයෝගය ලබා දුන් ශ්‍රී රත්නාරාම විහාරස්ථානයේ උපාසක උපාසිකා සැමටත් ආශිර්වාද කරමින් මේ ධර්ම දේශනාමය පින්කම සඳහා සදහැති දායකත්වයේ දරනවා එනිසා පවිසිං සිදු කරගත් මේ කුසල බලය කුසල ශක්තිය මේ ධර්ම දානමය පින මේ පින්වතුන්ගේ නමින් ධර්ම ශ්‍රවණය කළ මේ පින්වතුන්ගේ නමින් මිය පරලොව ගොස් පින් බලාපොරොත්තු වන යම් කිසි කෙනෙක් වෙත්නම් ඒ හැම දිනාටමත් මේ පින් ලැබේවා විශේෂයෙන්ම මේ විහාරස්ථානය නිර්මාණය කළ පණ්ඩිත ඔලබඩුවේ රතනපාල නායක ස්වාමින්දයන් වහන්සේටත් මාගේ ගුරු දේවෝත්තම නැගෙනහිර පස්සෙදුම් කෝරළේ ප්‍රධාන සංඝනායක අතිපූජනීය කෙවිටියාගල ධම්මසිද්ධි නායක ස්වාමින්ද්‍රයන් වහන්සේටත් බොරලස්කම ශ්‍රී සෝනුත්තර විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ විනයාචාර්ය සූර්යගොඩ වජිරඥාන මහා ස්වාමින්ද්‍රයන් වහන්සේටත් හේතු වාසනා වේවා මේ විහාරස්ථාන දියුණු කිරීම සඳහා උදව් කළ හැම දිනාටමත් මේ පින හේතු වාසනා වේවා විශේෂයෙන්ම බෞද්ධ නාලිකාව බෞද්ධ නාලිකාව නිර්මාණය කළ ආරම්භ කළ අපවත් වී වදාළ දරණාගම කුසලදම නායක ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අපි මේ සිදු කරගත් පින අනුමෝදන් වේවා උන් වහන්සලා සම දෙනා වහන්සේටම උතුම් නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කරමින් අපි හැමතෙම පින් අනුමෝදන් කරවමු इदं मे ज्ञातीनां होतु सुखिता होन्तु ज्ञातयो इदं मे ज्ञातीनां होतु सुखिता होन्तु ज्ञातयो इदं मे ज्ञातीनां होतु सुखिता होन्तु ज्ञातयो अवसान वसें अदमिम ධර්මදානමේ පින්කමේ ප්‍රධාන දායකත්වයෙන් කටයුතු කළ රත්මලාන බොරුපන පදිංචි නිරංජලී වීරසේකර මහත්මිය ඇතුළු පවුලේ සැමටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දෙනාටමත් මේ සඳහා සහයෝගය දුන් සියලු දෙනාටමත් විශේෂයෙන්ම බෞද්ධ සමාජ්‍ය ජාලයේ වර්තමාන සභාපති බොරලන්දේ වජිරනාන ස්වාමින්ද්‍රයන් වහන්සේටත් ඒ වගේම මේ ධර්ම දේශනාව පටිගත කිරීම සඳහා සහය වුණු කාර්ය මණ්ඩලයටත් තුනුරුවන්ගේ සූවිසිගුණ බලයෙන් දෙවියන්ගේ ආරක්ෂාවෙන් යහපතක්ම වේවා සිතක් සාන්තියක් වේවා හැමතෙම බුද්ධාදී මහෝත්තම යනන් වහන්සේලා නිවේසනසී පෙමිනවදාල උතුම් අමා මහ නිවන් සුව අවබෝධ වේවායි සාදු කියා ප්‍රාර්ථනා කරා සියලු දෙනාටම ආශිර්වාද කරනවා वंदना करगम अभिवादन शीलिस निच्चं वद्धापचायिनो चत्तारो धम्मा वड्ढन्ति आयुवन्नो सुखं बलं आयुरारोग्य संपत्ति सग्ग संपत्ति मेवच अतो निब्बान संपत्ति इमिनाते समिज्जतु साधु 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 एवतुम्बू सदर्म देशुना पावत्ता वदाल रत्मलान श्री रत्नाराम विहारे
බොරලස්කම සිරිසෝන උත්තර විහාරයේ අනුභය විහාරාධිපති බස්නාහිර පළාත සහිත කොළඹ නවතුටුපනේ ප්‍රධාන අධිකරණ සංගනායක කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ විශ්‍රාමලත් සහකාර විදුහල්පති රත්මලාන ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන සභාපති නුගේගොඩ ගංගොඩපිල සුබද්දාරාම මූලික පිරිවෙනේ කෘත්‍ය අධිකාරී අධ්‍යාපනපති ශාස්ත්‍රපති පූජ්‍යපාද සූර්යගොඩ සිරිදම්ම නායක ස්වාමීන් වහන්සේට තවත් চিරාත් කාලයක් මෙවැනි වූ ශාසනික කටයුතු සිදු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවායි අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා ප්‍රාර්ථනා කරමු සාදු 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 එත් සමගින් බෞද්ධ රූපවාහිනිය බාහිර පිටිකත කිරීමක් අශ්වෙන් පිටිකත කරමින් මුළු ලෝකයටම sannivedanaya කළ දායකත්ව සද්ධර්ම දේශනාව මෙතකින් නිමාවට පත්වනවා ඔබ සිළු දනාටම සම්මා සම්බුදු සරණයි।